ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ඔයාලට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ජුකි මැෂින් වල නිතරම ඇති වෙන ගැටලුවක් තමයි ඔන් ඔෆ් ස්විච් එක. එහෙම නැත්නම් පවර් ස්විච් එක කැඩෙන එක. ඉතින් මම අද පෙන්වන්න යන්නේ ඔන් ඔෆ් ස්විච් එකක් හයි කරගන්න විදිය තනියෙන්ම. ගොඩක් වෙලාවට මැෂින් එක පාවිච්චි කරන කෙනාට මේ වැඩේට කාවරි හොයාගන්න වෙනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. තමන්ටම තනියෙන් කරගන්න පුළුවන් වැඩක් මේක. ඉස්සෙල්ලාම තියෙන ස්විච් එක ගලවලා අයින් කරන්න. මම දැන් මෙතන තිබුණ ස්විච් එක ගලවලා අයින් කරා. වීඩියෝ එක කෙටි කරගන්න ඕන නිසා අපිට ඕන නම් අලුත් ස්විච් එක හයි කරන්න පුළුවන්. තිබුණ පරණ සිදුරු එනදාල් තිබුණ සිදුරු සවුත් වෙලා ලොකු වෙලා නැත්නම් ඒකටම දාන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් ඇලිස් කට්ටකින් විදලා හයි කරගන්න පුළුවන්. ඇලිස් කට්ටක් නැති වුණත් එනේකින් වුණත් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. වඩා දිගෑන පාවිච්චි කරන්නත් එපා. ගොඩක් කොටෑන පාවිච්චි කරන්නත් එපා. දිගෑන පාවිච්චි කරොත් හයි කරගන්න අමාරුයි සහ ලෑල්ල ඩැමේජ් වෙනවා. ගොඩක් කොටෑන පාවිච්චි කරොත් ගැලවෙන්න බලනවා. ඒක නිසා කොටෑන පාවිච්චි කරන්නත් එපා. දිගෑන පාවිච්චි කරන්නත් එපා. සාමාන්‍යයෙන් අඟල් තුන් කාලේ විතර වගේ යනයක් මේ වැඩේට හොඳටම ඇති. ඉතින් හොඳින් හෙලවෙන්නේ නැති විදිහට ස්විච් එක හයි කරගන්න. ස්විච් එක හයි කරන්න නම් අපි ස්විච් එකේ කවර් එක ස්විච් එක හයි කරන්න කලින් ගලවන්න ඕනේ. දකුණු පැත්තේ පොඩි ඇණයක් තියෙනවා ඒකට. ඒ දකුණු පැත්තේ ඇණේ ගලවලා ස්විච් එකේ කවර් එක අයින් කරලා ඉස්සෙල්ලාම මේ විදියට ස්විච් එක ලෑල්ලට හයි කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට දකින්න පුළුවන් මේ ස්විච් එකේ ස්විච් එක හදලා තියෙන තහඩුවේ දකුණු පැත්තේ සහ වම් පැත්තේ ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙක තියෙන්නේ ඇතුළට කරන්ට් එක එන වයර් එකත් එක්කන ඇර්ත් එක සහ මෝටරේ ඇතුළට යන ඇර්ත් එක සම්බන්ධ කරගන්න තමයි තත් දෙපැත්තේ තහඩුවේ තියෙන ඇන දෙක තියෙන්නේ. ඊට අමතරව අපිට දකින්න පුළුවන් දකුණු පැත්තෙන් යන තුනකුයි වම් පැත්තෙන් යන තුනකුයි ඒ ඇන වලට තමයි අපි ඇතුළට දෙන විදුලි සම්බන්ධතාවය සහ ස්විච් එකේ ඉඳන් මෝටරේට යන විදුලි සම්බන්ධතාවය සම්බන්ධ කරන්නේ. මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ ඇර්ත් එක අපි කොයි වෙලාවකවත් ඇර්ත් එක කනෙක් කරන්න එපා ස්විච් එක හරහා. ඇර්ත් එක මේ තහඩුවට කනෙක් කරන්න. ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන ඇනේට ඇතුළට කරන්ට් එකේ එන ඇනේ එන වයර් එකේ තියෙන කොළපාට වයර් එක සම්බන්ධ කරනවා. මෝටරේ ඇතුළට කරන්ට් එක යන වයර් එකේ කොළපාට වයර් එක වම් පැත්තේ තියෙන තහඩුවේ තියෙන ඇනේට සම්බන්ධ කරනවා. ඒක දාන්න එපා මේ ස්විච් එකේ තියෙන ඇන තුනෙන් එකකට දාන්න එපා. සමහරක් අය එහෙම හයි කරනවා. ලොකු වරදකුත් නැහැ ඒක හයි කරන එකේ. නමුත් බැරි වෙලා හරි ස්විච් එකේ තියෙන මේ තහඩුවට කරන්ට් එක ලීක් වුණොත් අත අල්ලන කෙනෙකුට වදින්න පුළුවන්. ඒක නිසා තහඩුවටම ඇර්ත් එක සම්බන්ධ කරන්න, මෝටරින් ඉඳන් එන එකත් තහඩුවටම සම්බන්ධ කරන්න. ඊට පස්සේ අපිට රතු සහ දුඹුරු හෝ වයර් දෙකක් තියෙනවා. හැම වෙලෙම දුඹුරු හෝ රතු වයර් එක සජීවී වයර් එක. ඒ කියන්නේ ඒකේ තමයි කරන්ට් එකේ ඉන්නේ. කළු හෝ නිල් පාට වයර් එක නියුට්‍රල් වයර් එක. ඒ කියන්නේ කරන්ට් එක අපි දෙස්තරේ තිබ්බාම කරන්ට් එක එන්නේ නැති උදාසීන වයර් එක. ඉතින් අපි මෙතනදී ඉස්සෙල්ලාම දකුණු පැත්තෙන් ඇතුළට කරන්ට් එක එන වයර් එක මේක මතක් කරලා මේ වැඩ කරනකොට ප්ලග් එක ස්විච් එක ඕෆ් කරලා මදි සම්පූර්ණයෙන්ම ප්ලග් එක ගලවන්න. බිත්තියේ තියෙන ප්ලග් එකකින් ගලවන්න. ප්ලග් ටොප් එක ගලවලා තමයි මේ වැඩේට බහින්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ඔන්න නිල් වයර් එක සම්බන්ධ කරගත්ත. දකුණු පැත්තෙන් ඇතුළට කරන්ට් එක එන නිල් වයර් එක දකුණු පැත්තේ තියෙන උඩම තියෙන ඇනේට නිල් වයර් එක සම්බන්ධ කරගත්තා. මේ තියෙන මෙන්න මෙතෙන්ට දකුණු පැත්තෙන් වැටෙන ඇනේන් තමයි ස්විච් එකේ කවරේ ගලවන්නේ නිසා තද කරන්නේ. මෙන්න මෙතන මට ඒක ඉස්සලා කියලා පෙන්වන්න බැරුණා. මම ඔන්න ඇනේ එතන ඇඹුණා ඔයගලන්ට පේන විදිහට. ඇර්ත් එක මම දැන් හයි කරලා තියෙන්නේ තහඩුවට. ඊට පස්සේ දැන් දුඹුරු පාට වයර් එක සජීවී වයර් එක ඒක මම ඔන්න දකුණු පැත්තේ ඇන තුනෙන් යට තියෙන ඇනේට ඇමුණුවා. නිල් පාට එක උඩ යට තියෙන ඇනේට දුඹුරු පාට එක ඇමුණුවා. මැද්දේ තියෙන ඇනේට වයර් එකක් දාන්නේ නැහැ. ඇර්ත් එක හයි කරන්නේ තහඩුවට. ඊට පස්සේ දකුණු පැත්තේදිත් ඒ විදිහටම දුඹුරු පාට වයර් එකට දුඹුරු පාටත් නිල් පාට වයර් එකට නිල් පාට එකටත් සම්බන්ධ කරනවා. ස්විච් එක හරහා කෙලින් තියෙන. ඒ කියන්නේ අපි දකුණු පැත්තේදී නිල් පාට වයර් එක උඩම තියෙන එකට දැම්මනම් වම් පැත්තේදී නිල් පාට වයර් එක උඩම තියෙන ඇනේට තමයි දාන්නේ. ඇර්ත් එක තහඩුවට හයි කරනවා. ඉතින් මෙතනදී අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දුඹුරු නිල් හෝ
කළු රතු හෝ වෙන වර්ණයකින් එන්න පුළුවන් සමහරක් කියලා මෝටර වල දැන් සාමාන්‍ය සම්මතය නම් දැන්ට තියෙන සම්මතය නම් නිල් සහ දුඹුරු නමුත් සමහරක් කියලා අපිට දකින්න පුළුවන් රතු කළු පරණ මෝටර වල එහෙම රතු කළු එහෙම තියෙනවා ඒ වගේම මේ වර්ණ වෙනස් වෙන්න පුළුවන් වයර් වල සමහරක් කියලා නමුත් බොහෝ විට නිල් සහ දුඹුරු තමයි තියෙන්නේ එහෙම නැත්නම් කළු සහ රතු සමහරක් විට වෙන වර්ණයක් තියෙන්නත් පුළුවන් කොයි වෙලාවක හරි අපි ඒක එච්චරම ලොකුවට හිතන්න එපා අපි දුඹුරු පාට වයරයකට දුඹුරු පාට වයරයක සම්බන්ධ කරනවා නම් නිල්ලේකට නිල්ලේක සම්බන්ධ කරනවා නම් එහෙම නැත්නම් මැෂින් එකේ එතන රතු කළු තියෙනවා නම් ඒ දෙක මාරු කරන්නේ නැතුව හයි කරා නම් හොඳටම ඇති ඊට වඩා ඒ දේ ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ මොකද මේ ස්විච් එකෙන් ඔය තියෙන ඇන තුනටම එන ඒ කියන්නේ දකුණු පැත්තේ ඇන තුනට සහ වම් පැත්තේ තියෙන ඇන තුනට ඇති වෙන සම්බන්ධතාවයේ එකවර සම්බන්ධ කරනවා සහ සම්බන්ධතාවයේ නැති වෙනවා ඒ කියන්නේ ඒ තුනම එකපාර කනෙක්ට් වෙනවා ඒ වගේම ඩිස්කනෙක්ට් වෙනවා ඔන් ඔෆ් කරනකොට ඒක නිසා ඒ කියන්නේ එච්චරම හිතන්න ඕනේ නැහැ ඒත් එකට හඩුවට සම්බන්ධ කළාම ඇති ඉතින් ඊළඟ පාර ඔයාගේ ස්විච් එක සවුත් වුනහම තනියෙන් හයි කරන්න උත්සාහ කරලා බලන්න ඉතින් තව දෙයක් තියෙනවා මේක මාත විශේෂ දෙයක් මතක තියාගන්න මැෂින් එක කොයි වෙලාවකවත් වයර් කෝඩ් වලටවත් අර 4S කැට වලටවත් ගහන්න එපා කෙලින්ම ප්ලග් එකට සම්බන්ධ කරන්න